अरे आय भगवान पुते आय भगवान आय पटांगा पुते दबिसि हतराय ने तो सर कैडी कैडी ओ पुते मैं सिग्नल अडू है ते एकाई मन हितन्ने काम से मुझे तो एक तो है ना दर्द हुई ना वहाँ बालम वहाँ पे चावा कैटी कैटी ऐसी नहीं किया ना वहाँ मतलब सिग्नल लांटे ही ना कुते हम वोटा में हमारी थे हाउ से ओ आय बालमु करगेने यान्न हेमी अदा प्रनिधि ने यानी माटा सिग्नल लाडू इधर एम पेनना वादर सिग्नल हरी अभी बालमुते दाबी वीडियो अभी यूट्यूब एक पड़ी गैटलू आपको ना अंतिम चुट्टा अडू ना हों इसे दापे कैड देखा है मतलब दागान पुलवां का मत कुने मगा तो पुते वीडियो का फिर ना नगा नहीं नहीं
अंतिम अंतिम अरे वागुआ तो नहीं था आंटी पर लिए हुए ओ सर वागुआ लिए हुए ओ वागुआ ओ आपे बोलते मैं तो कोटा अ विद्युली बालागा अरे बोला है मतलब ना कम वगैरह टीटे सूर्य विद्युली बालागा ना तो सूर्य कोश बालागा अरे हरुमा हम अने थे मतलब ना कम दिए ने बोलते डायनमो आ अनिवार्य में डायनमो आ पीएन नौने මම කිව්වනේද ලංකාවේ පළවෙනි විදුලි බලාගාරය ලක්ෂපාන කියලා නේද ඒ ලක්ෂපාන විදුලි බලාගාරය තමයි ලංකාවේ පළවෙනි විදුලි බලාගාරය එතකොට ඒක ඔය ජල විදුලිය කාලයක් අපේ රටේ තිබුණ පොතේ ප්‍රධාන විදුලි උත්පාදන ක්‍රමයේ විදියට නමුත් අද වෙනකොට එහෙම තත්ත්වයක් නැහැ කොහොමුණත් ජල විදුලියෙන් යම් ප්‍රමාණයක් අපේ විදුලි පද්ධතියට දායක කරනවා एक वह जालविद्री बलागार मूलित मन निर्माणे करना क्रमें की यह दूर ने डीजी विमल सुरेंद्र की यह पूछते हैं या के नामी विमल सुरेंद्र बलागार है किला हाँ तो इन्होंने तीनों दे बोला है पोते तीन तुम्हारे कुछ तीनों आर द ऐसा कोटे कीवी बिटवेदर सर ये बोलते कीवी बिटवेदर पिटवांग के ऐसी दहा तो ना पोते පිටුවන් 113 එතකොට ඒ දේවල් ටික තමයි පොතේ අපි කතා කරන්නේ එතකොට අපි දැන් යමු මෙන්න මේ විදුලි පරිපථ සකස් කරන විදිය ගැන කතා කරන්න සහ ඒකේ තියෙන සංකේත ගැන කතා කරන්න ලියා ගන්න මාතෘකාව විදුලි පරිපථ සැකසීම කියලා විදුලි පරිපත සැකසීම විදුලි පරිපත සැකසීම දැන් මේකේ යටතේ පුතේ දැන් අපි සාමාන්‍යයෙන් විදුලිය ලබා දෙන මොනවහරි බැටරි වර්ගයක් සහ ඒකෙන් අපි ගන්න ප්‍රයෝජනයක් එක්ක බල්බයක් පත්තු කර ගන්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් මෝටරයක් කරකවන්න වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ දෙයක් කර ගන්න අපි මොකද කරන්නේ පරිපථයක් සකස් කරනවා විදුලිය ගමන් කරන්න හරිද එහෙම නැතුව අපිට විදුලියෙන් වැඩක් ගන්න බෑ දැන් අපේ ගෙවල් වලත් ඔය පරිපථයක් තියෙනවනේ පුතේ මොකද අපේ ගෙවල් වල තියෙන පරිපථයට කියන්නේ ගෘහ විද්‍යුත් පරිපථය කියලා අපි කියන්නේ වයරින් එක කියලා අහලා තියෙනව නේද වයරින් එක නේ එතකොට මේ වයරින් එකේ කරන්නේ දැන් විදුලිය ගෙනත් තියෙනවා අපිට අවශ්‍ය වෙලාවට අපි එකෙන් ප්‍රයෝජනේ ගන්න මොනවා හරි උපකරණයක් සම්බන්ධ කරලා නේද වයරින් එකෙන් කරන්නේ ඕකනේ එතකොට ওই වගේ පරිපථයක් තමයි පුතේ අපි කියන්නේ විදුලි ධාරාවක් ගලාගෙන යන්න පුළුවන් මාර්ගයක් තමයි මේ පරිපථයක් කියලා කියන්නේ. එතකොට මේ පරිපථයෙන් අපි කරන්නේ අපිට ඒකට උපකරණ බොහොම පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්. නේද? දැන් ගෙදර විදුලි පරිපථයේ අපිට උපකරණ බොහොම පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්නේ. නේ? එහෙම නැති වුණා නම් අපිට මේකෙන් වැඩ ගන්න ගියාම ටිකක් අමාරු වෙනවා. නේ? එතකොට අපිට කරන්ට් එක වදින්නත් පුළුවන්. නේ? ඒ වගේ දේවල් අවම කරන්න මොකද කරන්නේ අපි මේ පරිපථයක් විදුලිය ප්‍රයෝජනයට ගන්න ආරක්ෂිත ක්‍රමයක් තමයි පුතේ මේ විදුලි පරිපථයක් කියන්නේ අපි ගෙදර පරිපථ ගැන කතා කරන්නේ නැහැ අපි කතා කරන්නේ බොහොම පොඩි පරිපථ ගැන එතකොට විදුලි පරිපථයක් කියන්නේ පුතේ විදුලි ධාරාවක් ගලාගෙන යන සකස් කළ දෙන පද්ධතියකට නැත්තම් කොටසකට අපි කියනවා විදුලි පරිපථය හැබැයි මේ මේක වෙන මෙහෙම එකක් වෙන්න ඕනේ මොකද්ද සංවෘත එකක් වෙන්න ඕනේ සංවෘත මොකද්ද මේ සංවෘතයි කියන්නේ
ओके विरुद्ध वचन सांगू तो किया लेके विवृताई किया ने ओ पुते सांगूताई किया ने के विरुद्ध वचन तो मैं विवृत विवृत किया ने पुते ऐरला तीनों දැන් අපි ඕක වැඩිව පාවිච්චි කරන්නේ නැහැ පුතේ සංගුතයි විවෘතයි කියන එක විදුලියේදී කියන්නේ සංගුතයි කියනකට ඔන් නේ ස්විච් එක ඔන් කළාද කියලා අහන්න නේ විවෘතයි කියනකට කියන්නේ පුතේ මොකද්ද ඕ හරිද එතකොට ඔන් ඔය විදියට මොකද්ද අපි කියන ඔන් අවස්ථාවේදී නම් මොකද්ද වෙන්නේ ඒක විදුලි ධාරාව ගලාගෙන යනවා එතකොට අපි කියන විදුලි ධාරාව ගලාගෙන යන සකස් කර ඇති සංගුත පද්ධතියක් පරිපථයක් කියලා තියෙනවා අය බලමු පරිපථයක් කියන්නේ මොකද්ද කියලා ඊළඟට දැන් මෙන්න මෙහෙම එක අපි හදනවා පුතේ බැටරි කෑල්ලක් ගන්න මෙන්න බැටරි කෑල්ල මේකට සම්බන්ධ කරන බල්බ් එකක් හරිද මේකට අපි අපේ ස්විච් එකකුත් දානවා කියලා හිතන්නකෝ මෙන්න මෙහෙම ඔන් ඔය විදිහ හරිද දැන් මේක පල්ලෙහාට දැම්මහම මේක හරහා මොකද වෙන්නේ විදුලි ධාරාව ගලාගෙන යනවා දැන් මේ දින විදිහට අපි කියන්නේ මේක සංගුත නැහැනේ විවෘතයිනේ මෙතනින් විවෘතයි පුතේ ඒ කියන්නේ ඕෆ් අවස්ථාවේ දැන් තියෙන්නේ හරිද අපි මේක පල්ලෙහාට දැම්මහම මොකද වෙන්නේ දැන් ඔන්න ඔන් වෙනවා එතකොට මේක හරහා මෙහෙම විදුලි ධාරාවක් ගලාගෙන ගියොත් මේ බල්බ් එක දැල් වෙනවා නේ ඔන්න පරිපථයක් පුතේ බොහොම සරල කාරණයක් එතකොට දැන් මේක විදුලි ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්නේ ඇයි ගලාගෙන යන්න පුළුවන් මේ කොහෙන්වත් කැඩිලා නැහැ නේ එතකොට කැඩලා නම් අපි කියන්නේ විවෘතයි කියලා දැන් මේ ස්විච් එක කරන්නේ ඔන්න කඩනවා දෙනවා නේ මෙතනින් උඩට ඉස්සුවාම ඕෆ් පල්ලෙහාට දැම්මහම ඔන් නේ එතකොට මේකට පුතේ අපි පාවිච්චි කරන සම්බන්ධ කම්බි නේ එතකොට අපිට අවශ්‍ය නම් එළිය ගන්න බල්බ් එක අර විදුලිය සප යන බැටරි කෑල්ල නේ පසාරණ කෝෂය හරිද ඒර ඔන්න ඔය විදියට අපි පුතේ පරිපත සකස් කරනදී මේ පරිපතේ ගලන ධාරාව විභවান্তরে ඒව මනින්න ඒව ගැන පස්ස කියලා දෙනවා නිකම් මතක තියා ගන්නකො ඇමීටර වෝල්ට් මීටර ගැල්වනෝමීටර ඒ වගේ දේවල් පාවිච්චි කරනවා හරිද හරි පුතේ විහංග ඊරමවත් ඉවරද හරිද එතකොට ඔන්න ඔය විදිය පරිපථයක් අපි එහෙම සකස් කරගන්න පුළුවන් හැබැයි මේක තියෙන පුතේ තව ගැටලුවක් ඔය පරිපත මේ විදිහට අඳින්න ගියාම හරි කරදරයක් නේ ඒ නිසා මේ පරිපත වලට අපි පාවිච්චි කරනවා පුතේ සම්මත සංකේත අපි ඒව මොනවද කියලා ඉස්සෙල්ලා බලා ගන්න කලින් ලියා ගන්න පුතේ පරිපතයක් කියන්නේ මොකද්ද කියලා ලියන්න මෙහෙම මාතෘකාවට පස්සේ මේක ලියන්නේ ලියන්න විදුලි ධාරාවක් ගලා යාමට විදුලි ධාරාවක් ගලා යාමට සකස් කර ඇති විදුලි ධාරාවක් ගලා යාමට සකස් කර ඇති සංවෘත පද්ධතිය සංවෘත පද්ධතිය සර් ආයි කියන්නකෝ විදුලි ධාරාවක් ගලා යාමට විදුලි ධාරාවක් ගලා යාමට
सकास कर ऐती सांगृत पद्धतिया පරිපතයක් ලෙස හැඳින්වේ පරිපතයක් ලෙස හැඳින්වේ පරිපතයක පරිපතයක විදුලිය සපයන විදුලිය සපයන උපාංග මෙන්ම විදුලිය සපයන උපාංග මෙන්ම මෙන්ම විදුලිය සපයන උපාංග මෙන්ම විදුලියෙන් ක්‍රියාකරන උපකරණ විදුලියෙන් ක්‍රියාකරන උපකරණ සන්නායක කම්බි මගින් සන්නායක කම්බි මගින් සර් මොකද්ද කිව්වේ ඇහුනේ නැහැ පොතෙන් ගන්න ලිව්වේ පුතේ අන්තිමට කියන්න ක්‍රියාකරණ උපකරණ ඉඳලා ක්‍රියාකරණ උපකරණ සන්නායක කම්බි මගින් සන්නායක කම්බි මගින් සම්බන්ධ කර ඇත මේවා එකක් අඳ ගන්න පුතේ මේක අපි සීචිය මෙහෙම කරලා තියමු මේ මේ මේවා නම් කරන්න ඕනේ නැහැ නේද මොකද දන්නේ බල්බය සීචිය කෝෂය කියලා Okay, I got no one to share. Sir, okay, I got no one to share. Oh, make it another one today.
හරිද? හරි සර්. හැමෝම හරි නේද? හරි. එතකොට පුතේ ඔයිට අමතරව පොඩ්ඩක් මේ ඉවරද? නෑ. හා. හදුට වෙලා කරා එක්ක ලියා ගන්න. හර නේද මේ එතකොට පුතේ ඔය විදුලි පරිපථයක නැත්නම් අපිට විදුලි පරිපථයක අඩංගු වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා අපි එයින් කීපයක් හඳුනගමු ඇයි ඒවා යොදන්නේ කියලා දාගමු හරිද අපි දැනට අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් අපි ඉගෙන ගන්න තව තව දේවල් තියෙනවා මම මේක මතනවා මේ ඒකත් තමයි පුතේ වියලි කෝෂයක් තියෙන පුළුවන් අරද සරල විද්‍යුත් පරිපථයක අඩංගු වෙන්න පුළුවන් දේවල් එකක් තමයි පුතේ වියලි කෝෂ. ඇයි වියලි කෝෂයක් දාන්නේ පරිපථයකට? ඇයි අදීන වියලි කෝෂයක් දාන්නේ පරිපථයකට? අදීන ඔව් සර් වියලි කෝෂයක් දාන්නේ ඇයි පරිපථයකට? බැටරි කෑල්ල ඒක ක්‍රියා කරන්න ක්‍රියා කරන්න කියන්නේ හරියටම කිව්වොත් මොකටද දාන්නේ? විදුලිය ලබා ගන්න. ඔව් විදුලි ධාරාව සපයන්නේ විදුලිය සැපයීමට පුතේ ඔන්න හොඳේ විදුලිය සැපයීමට අපි දාමු ඊළඟ බල්බය. ඇයි පරිපථයකට බල්බයක් දාන්න ඕන තැනකට බල්බයක් දාන්නේ ඇයි? ආ විදුලිය තියෙනවා එපද? විදුලිය තියෙනවද බලන්න. ඒ අපි මේ කරන්නේ ඇත්තටම බල්බ් එකකින් මොකද්ද කරන්නේ පුතේ? පත්තු වෙනවද කියලා බලන්න. පත්තු වෙන එකෙන් අපිට දෙන ආලෝකය ලබා ගැනීම. ඕ බල්බයක් දාන්නේ පුතේ ආලෝකය ලබා ගන්න. ආලෝකය ලබා ගැනීම. හරිද? ඊළඟ අපි දානවා සීකයක්. ඇයි සීකයක් දාන්නේ? ආලෝ විදුලි ධාරාව නැවැත්වීමට හෝ විදුලි ධාරාව සැපයීමට. ඕ ධාරාව ලබා දීමට හෝ නැත්නම් සැපේ ලබා දීමට හෝ විසන්ධි කිරීමනේ. විදුලි ධාරාව ඕන් ඕෆ් කරනනේ. විදුලි ධාරාව ලබා දීමට හෝ ධාරාව විසන්ධි කරන්න නේ. ඊළඟ දාමනවත් තියෙන පරිපථයක අපිට තියෙන පුබුදේ ඇමීතරයක්.
ඇමීටරේ මොකද කරන්නේ ඕන නම් මේකම තමයි පුතේ මිලිමීටරේ මොකද කරන්නේ ඒකෙන් පුතේ කරන්නේ මේකේ කොච්චර ධාරාවක් ගලනවද කියලා බලනවා ඒ කියන්නේ ධාරාව මැනීම මේකේ විදුලි ධාරාව අපි කියන විදුලි ධාරාව මයින පුතේ ඇම්පියර් කියලා ජාතියකින් ඇම්පියර් කීයක් තියනවද එහෙම මනින් තේරුණාද ඊළඟ තව පුළුවන් පාවිච්චි කරන්න මේකත් එක්ක මේකම දාමු අපි ගැල්වනෝමීටරය මේ තුනම අර ධාරාවයින තමයි මේ තුනම පාවිච්චි කරන්නේ හරිද එතකොට ඊට අමතරව තව තියෙනවා පුතේ මේ ඔක්කොම සම්බන්ධ කරන සම්බන්ධ කම්බි අද සම්බන්ධ මේ තුනම එක සම්බන්ධ කම්බි තියෙනවා පුතේ ඒකේ තියෙන ධාරාව ගලා ගැලීමට තමයි මේ කම්බි තියෙන්නේ හරිද එතකොට මේ කම්බි දිගේ තමයි ධාරාව ගලාගෙන යන්නේ නේ सरल विद्युत अडंगुना
හරිද පුතේ ඉවරයිද ඉවරයිද නෑ සර් නෑ නෑ ආ එන ඉක්මන් කරන්න පුතේ හරිද හරි සර් හරි හරි ආ එතකොට පුතේ ඔන්න ওই දේවල් එක තමයි මතක තියාගන්න පරිපතේක තියෙන මොනවද හරි දෙයක මොනවා හරි වැඩක් කරගන්නවා එතකොට අපි දැනගන්න ඕනේ වැඩේ මොකද්ද කියලා එතකොට දැන් ඔය තියෙන කොටස් ටික පරිපතේක අපිට අඳින්න ගියාම හරි කරදරයක් නේ නේ එක එක කෙනා එක එක විදියට අඳින්නේ පල්පයක් අඳින්න ගියොත් එක එක කෙනා එක එක විදියට අඳිනවා හරිද මේම තමයි බල්බ් එක පෙන්වන්න හරිද ඊළඟට සම්බන්ධ කම්බි ඒක මෙහෙම නිකම්ම ඉරකින් පෙන්වන්න වයර් ඔන්ද මේ යාර උඩට දිවිච්ච එක පල්ලෙහාට දාන්න. තේරුණා? මේක මේ දැන් තේරුණා. මෙහෙම දැන් විවුර්තය කියන්නේ මෙහෙම. දැන් මෙතන විදුලි ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ පුතේ. හරිද? සංවෘතය කියන්නේ මේක වහිනා. හරිද? තේරුණානේ? එතකොට ඊළඟට අපි ගත්තොත් ඇමීටරය ඇමීටරයක පුතේ සංකේතය මේ මේ වගේ. පාවුමයි මැද ඒ අකුව ධන වෙන තියෙනවා. ඊළඟට කෝෂය. කෝෂයක් ගත්තොත් මෙන්න මේක හොඳට මතක තියාගන්න හැමතිස්සෙම ඕන වෙනවා. දිග ඉරයි කොට ඉරයි පුතේ. මේ දිග ඉර මොකක්ද? ධනාග්‍රය කොටෛර ඍණාග්‍රය හොඳ. දිගෛර ධනාග්‍රය කොටෛර ඍණාග්‍රය
හරිද? ඒකට අපි කියන්නේ කෝෂයක්. බියරි කෝෂයක් විශේෂයෙන්. ඊළඟට අපිට තව ගැල්නෝමීටරයක් ඒකත් ඇමීටරේ වගේම තමයි පුතේ විශේෂත්වයේ තියෙන්නේ මැද G අකුරක් තියෙනවා. හරිද? ඒ අකුර වෙනකොට G අකුරක්. හරිද? ඕම් ওই දේවාලික ප්‍රධාන වශයෙන් තියෙනවා. අපිට ඕන නම් තව ඕන නම් මෝටරය පාවිච්චි කරන මෝටරය මේ මෙහෙම රවුමක එම් අකුර. හරිද? ඔය විදියට අපිට මේකේ සම්මත සංකේතය පෙන්වන්න පුළුවන්. අපි මේක ඕනනම් වගුවක මෙහෙම දාගමු පුතේ. ප්‍රේණාමු. උපාංගය සංකේතය. හරිද? උපාංගය සංකේතය. හරි. ලියන්න පුතේ මෙහෙම. ලියන්න පරිපථයක අඩංගු. පරිපථයක අඩංගු. පරිපථයක අඩංගු. උපාංග. උපාංග පහත ආකාරයට පහත ආකාරයට සම්මත සංකේතයෙන් දැක්විය හැකි පහත ආකාරයට සම්මත සංකේතයෙන්